හැබෑම යාළු දමින්ද පතුරන ගුණ මීරෙන්ද බැඳුනු මිතුරු රසකි කළුවා අපූරු කවට ආන්දරේ උගුල්ද අටවනවා මහදුරු මහ පණ්ඩිතයා තමන්ගේ වාසියටයි යාලුවෝ නැතුවා සතුන්ගේ සැප දුක බැලුවා දැනට සුදුසු නැන ගාවා සිඟිති දෝනි රජ වූවා සාජන් කීවේ සිංහ පැටියටයි කුසියේ වැඩ දන්නා රාළහා මිසර බාල වලගෙකි කෑමට නම් කපනා මිතුරු දෙට කිරිද ගමටම ජය සහසනි හස දුන්නි සිංගිතියාගේ පිරිස සමග ඒකයි දැන් එක් වෙන්නේ कौर हरी मत ये මේ පාර්සලේ මගේ නමට මං අරින්න හැමදේටම රණ්ඩු වෙනවනේ ලොකු කීකියක් වෙන්නේ නැති ඒක මගේ පංගුව දැනුම මිනුම තරඟයෙන් ජයග්‍රහණය කර ඇති නිසා තෑගි වශයෙන් පිළිගන්න මේ වීඩියෝ කැමරාව හරි දෙකකින් අපිට පුළුවන් අපේ මුතාරී ජීවිත කතාව චිත්‍රපටිය කරන ගන්න හරි යාගේ මුත්තගෙන චිත්‍රපටියක් කරනවලු එහෙම කොටද කේක් හදන හැටි ගත්තනම් කොච්චර හොඳද ආ නිදාගෙන ඉන්නවා ගත්තොත් හොඳ නැද්ද ඉස්සෙල්ලම කරන්න ඕන හොඳ දෙයක් හැමෝටම මහා නිදි කුම්බේ මං කියන දේ අහන්නකෝ හැමෝම එකතු වුණොත් ලස්සන වැඩ ටිකක් කරගන්න පුළුවන් පරම්පරාව ගැන පිණි ගැන කේක් ගැන සාජන්ටෝනේ කේක් හදන්න සුද්දගේ පරම්පරාව ටිකිරි නිදි කුමාරි වගේ හරිනේ මේ සේරම එකතු කරලා එක වැඩසටහනක් කරමු ඒක නම් මොකද්ද මං තමයි ඒකට නම දාන්නේ සිංගිතිටි ඒක හොඳයි හරි අපි ලෑස්ති සිංගිතී දැන් පටන් ගන්න පුළුවන් මේ එනවා පරක්කු නෑ නේද හැමම සූදානම්ද ඇක්ෂන් දයාබර නරඹන්නනි මේ වැඩසටහන ආරම්භ කරන්නේ ශාරීරික ව්‍යායාම් වලින් ශරීරය හැඩට තියාගන්න ඔබට කියා දෙන්නේ අපේ ටිකිරි ආරම්භයක් මුලදී ඔබට ටිකක් අමාරු බව දැනෙමි මාව අනුගමනය කරන්න හුස්ම ගන්න පිට කරන්න හුස්ම ගන්න පිට කරන්න හුස්ම ගන්න පිට කරන්න හුස්ම ගන්න පිට කරන්න මේවත් ව්‍යායාමද අපි නෝ කැමති මට පුළුවන් මීට වඩා හොඳට මේ වැඩසටහන කරන්න මේ ටිකක් ඔතන නෙගටිවද මං කරන්න මොකද මොකද කරේ සේරම ඉවරයිනේ පැත්තකට වෙන්න මං කරන්න වැඩසටහන
අර බලන්න වටේ ඇවිල්ලා නැගිටින්න නැගිටින්න එයා නිදු කුමාරිව නැගිට්ට ඕනවා අන්න ව්‍යායාම ඉවරයි වැඩසටහන මගේ වැඩසටහන ඉවරුණාද බට්ටේ මම මෙච්චර නවත්තන්න පටකින්න මම මෙයා පැත්තකින් තියලා එනකන් කනගාටු සිදු අපිටම අනිත් ව්‍යායාම ඔබගේ ශාරීරික ව්‍යායාම වැඩසටහන හොඳ ව්‍යායාම වැඩසටහනක් ඉදිරිපත් කරන ප්‍රධාන පාලක මෙදිරි සමග සම්බන්ධ වෙමු සීදි අනිත් පැත්ත ඔව් සමා වෙන ආ මොකද උනේ එකපාරටම අපරාධ පටන් ගත්ත විතරයි එම වැඩසටහන ඔබට සිත් ගන්න ආකාරයෙන් ඉදිරිපත් කරන්නයි මාගේ සූදානම මම අනුගමනය කරන්න දැන් පටන් ගන්න 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2
නැමෙන්න දිගහැරෙන්න නැමෙන්න දිගහැරෙන්න මට නම් හරියම් නෑනේ ඔහොම නෙවෙයි අනිත් අතට ටිකිරි අනේ අන්න මේ විදිය ලේසි මියාගේ කම්මැලිකම කම්මැලිකම නෙමෙයි මේක හොඳයි දඩක් නෑ අනේ මන්ද මටනම් නිකන් කලන්තේ වගේ මගේ බංගුවත් කාලා ඒත් මදිද මට කලන්තේ වගේ මඩ කරපෙඩි දැන් ඉතින් සේරම ඉවරයි ඉන්න මං හදන්නම් දැක්කනේ මීළඟට නරඹන්න සුදු පළඟ වර්ෂ 100 වැඩසටහන මෙමෙ වැඩසටහන ඉදිරිපත් කරන්නේ සුද්දා මහ ලොකු પરම්පරාව අහගන්න නොදන්න දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරන්න මේවට ඉතිහාසයක් තියෙනවා මොකද කිව්වේ ප්‍රිය රසික රසිකාවීනි ඔබට අද මම ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ අපේ પરම්පරාවේ ඒ කියන්නේ සුද්ධ પરම්පරාවේ සුදු පලිඟු කිරිමුත්තා සහ ඔහුගේ නිර්භීත වූ රණසූර වූ යුද සේනාංකයේ විසින් කරන ලද ඓතිහාසික කඩුකස්ථාන යුද්ධයේ පිළිබඳවයි අපේ પરම්පරාවේ හැම කෙනෙක්ම මේ මහත් එක්ක ඕනෑම යුද්ධයකට ඉදිරිපත් විය හැකි ඉතාමත්ම නිර්භීත අය බව විශේෂයෙන් සඳහන් කරමි චැනල් එක මාරු කරන්න තියන්නේ මේක විතරයි හතුරන් ඉදිරියට ගිහිල්ලා මුහුණට මුහුණ දීලා සටන් කරුව අපේ කිරිමුත්තලා ගැන කියනකොට කාටද ආඩම්බර රට වෙනුවෙන් දිවි පිදුව අපේ වීරයෝ ආ ඕ කොහින්ද මේ දුන්නානේ මොකද මේ මේකත් ඔයාගේ කතාවේ කොටසක්ද ආ ඕ නෑ මේකේ තියෙන්නේ සුදු දුම කියලා ඒත් කළු දුමක් නේ මේක ආ එහෙනම් මොනව හරි පිච්චිනව වෙන්න ඇති බලමු කරුණාකර ඉඩ දෙන්න අපි මේ සිංගිති ටීවී එකෙන් අර බලන්න ඒක සජීවීව දෙනවා මේ හදිසි අවස්ථාව පිළිබඳව අපි වාර්තා කරන්නේ ගිනි ගන්නා ස්ථානයේ සිටමයි මුළු පරිසරෙම දුමින් වැහිලා. මේ ගින්න පිළිබඳව ඔබට යමක් කියන්න තියෙනවද? නෑ අපි දැනගන්න කැමතියි කේක් බේක් වැඩසටහන පටන් ගන්න කීයටද කියලා. කේක් බේක් සාජන් සහ රාල්හාම්ගේ. තව? අපි හදපු කේක් වලින් ටිකක් රස බැලුවා. ඊට පස්සේ කාලා බලන්න නැතුව රහ කියන්න බෑනේ. දැන් තේරුණා. ඊට පස්සේ රහ බලන අතරේ අනිත් කේක් එක කර වුණා. ඒක තමයි ඇත්තටම සිද්ධ වුණේ. අඳුරු වුණා. නරඹන්නනි. දැන් ඔබට පැහැදිලියි නේ නොවැළක්විය හැකි හේතුවක් නිසා සාජන් සාරාලහාමිගේ කේක් බේක් වැටසටහන කල් දමන්න සිදු වෙනවා. හරිනේ? දැන් මොනවද වෙන්නේ? මටත් කියන්නකෝ. මෙලෝදියා පේන්නේ. ඔයාලගේ කන ඇහෙන්නේ නැද්ද? අනේ කියන්න ටීවී එකෙන් බලන්නකෝ. හරි. තව මොනා හරි කියන්න තියනවද? අපොයි නැහැ. ඊළඟ වැඩසටහන අපි බාර දෙනවා මිතුට. ආ මම හරි.
සුබ සන්ධ්‍යාවක් නරමන්නනි ඔබේ සතුට සඳහා මම අද විකට වැඩසටහනක් ඉදිරිපත් කරනවා එයාට පුළුවන් දේව කරන්න බැරි වෙන්නේ එයා කරයි එයාට මොනවද කරන්න පුළුවන් නිකන් කාල කනවා විතරයි අපරාධ වියදම ඉන්නකො එයා වැඩසටහන ඉදිරිපත් කරනකම් විකට වැඩසටහන් කරන්නත් ලේසි නෑ ඉගෙන ගන්න ඕනේ ඔයාට තේරුණාද තේරුණා ඔයා කියපු හැවත් ඇති මට හිනා වෙන්න මං කතන්දරයක් කියන්නම් ඔයාලට ඔන්න එක ළමෙක් හිටියලු ඒ ළමයා දවසක් අයිස්ක්‍රීම් එක බිම වට ගත්තලු ඊට පස්සේ ඒ අයිස්ක්‍රීම් එක දිය වුණාලු ඊට පස්සේ ඒ ළමයාත් වැටුණලු ඔ මං මේ කියන්න ගිය මගේ කතාවේ මේ අලෝ පොඩ්ඩක් උදව් කරන්නකෝ නෑ අපි කියමු වතුර මලේ කතාව ඒක හොඳයි වතුර මලේ කතාව කිව්වේ ඒක තමයි ඒක හොඳ hina යන කතාවක් නේ අපි ප්‍රියනර්මන්නනි දැන් ඔබ ඉදිරියේ සිටින ගොවි මහතා එයාගේ එළවලු කොටුවට වතුර දමමින් ඉන්න බව ඔබට පේනවා ඇති මේ සෙල්ලම කරනකොට මෙන්න මේ විදියට වතුර නවත්තන්න ඕන ඊට පස්සේ ඔහු වතුර බටේ ඇතුළ බලනවා ඊළඟට ඔහු කකුල ආපස්සට ගන්නවා එවිට සාර්ථක පිළිතුරක් ලැබෙනවා ආ පිළිතුරක් කිව්වේ මක්ුණාද වර්ධින්න විදියක් නෑ කෝ මේකේ වතුර මලක් නෑනේ කෝ මෙන්න එහෙම දෙනවා නහගත්ත නේද කිව්වේ ප්‍රතිඵල සාර්ථකයි කියලා මම වෙලාවට වැලකලේ අද නම් කට්ටියම හොඳට විනෝද වුණා මේ වැඩෙන් නේද ඇත්ත තමයි මට නම් හදා ගන්න ලැබුණෙත් නෑ ඔයාලා හින්දා කට් කට් මම තමයි හොඳම වැඩසටහන කළේ කේක් එක නරකුන්න නැත්නම් අපිත් කරනවා හොඳට අපරාදේ ගඟුරු වෙලා ගියානේ බලාගෙන ගියාම මගේ විහිළුතාලු වැඩසටහනත් සාර්ථකයි මට උදව් වුණාට වට ස්තුතියි කලු ප්‍රශ්නයක් නෑ හිතුවේ නෑ මං කවට එක් කියලා මාත් හිතුවේ නෑ මට නම් හිතෙන්නේ සේරම සාර්ථකයි ඊළඟට අපි මොනවද කරන්න සිංගිති කරපු දේවල් ආයෙත් අපිට බලන්න පුළුවන් නම් හොඳයි නේද ආ ඒ මොකද කම්මැලියට තාම නීතිද ඔපිට එන්න තියන ලස්සන දෙයක් එන්නන්න ටේකකුත් ලැබෙනවා නම් දැන් කිරි ටිකකුත් දාලා මට අනිකන් එහෙම ලස්සන දෙයක් ගැන කියනවා ඒක තමයි එකරයි කිම මොනවද කරන්න පුළුවන් ඒ මොකද රජ වෙන්න පුළුවන් මං නම් හිතන්නේ වෙන මොකක් හරි නැගිටින්න ටිකිරි මදේ නිදාගත්තා ඔන්න බලන්න මේ බලන්න මේ මෙරිගොරම ටිකක් පරණයි අපි මේක අලුත් වැඩියා කරමු වැඩපටන් ගමු මම ගියන් තීන් තරන් එන්නම් සුද්ද එන මාත් එක්ක මම අපෝ ඒක හරි නෑ මගේ මේ සුදු පාට කිල්ටු කරගන්න හොඳ නෑ බැරි වෙලාවත් මගේ මුත්තල කවුරු හරි දැක්කොත් එහෙම සුදු පාටට වුණු මම නිකම්ම කහ පාට පැල්ලන් එක්ක හරියට මං වගේ නේද බලන්න මගේ ලස්සන ඔයාට පුළුවන් අපිට උදව් වෙන්න කොහෙද දුවන්නේ මං අස්සන්ට කියලා බලලා එන්නම් මොකද්ද බලමුකෝ ලෙඩේ ආ හරි සිංගිති ඔයා කොහෙද මං මෙහෙ ඇයි මොකද අපිට පුළුවන් මේකෙන් හොඳ කානිවල් එකක් කරන්න පුළුවන් නම් තමයි කලෝ ඒත් මෙරිගොරවුම් එකක් විතරක් තිබුණා මාත් මේ කානිවල් එකකට හරි හොඳ අදහසක් ආවා මම ජෑම් කඩයක් දානවා හරි හොඳට දෙනවා අයියෝ මෙයාලත් එක කොහොම වැඩ කරන්නද මන්දා හොඳයි අපි කොතනද නැවතුනේ ඔයාව මේ ජෑම් ටික ඉවර කරනවනේ මම හිතන්නේ මේකට ටිකක් සීනි මදි වගේයි බලන්න
ඔයත් පොඩ්ඩක් රස බලන්නකෝ ඇත්තට ඇත්ත මතක තියාගන්න ඕන හොඳම ජෑම් වර්ගය තෝරගන්න හරි මම දන්නවා මං කිව්වේ හොඳම ජෑම් වර්ගය තෝරගන්න ලේසි නෑ ඇත්ත අතෝනේ කරන ලටපට සේරම මේක ඇති රොන්ද සපත්තු හදාගත්තම වැඩි ලේසි මිටියකින් වැඩ කරන්න තරීටම දැන ගන්න ඕනේ මොකද මේක පාට වැඩි උනේ සුත්තා සුත්තා කෝ ओ අගේ සුදු පාට කිල්ටු වුණා තනික අපුලන්න පුළුවන් නේ මෙයාලට තේරෙන්නේ නැහැ බඩේ ඔයා සුද්දව දැක්කද නැහනේ ඇයි කොහෙ ගිහින්ද බලන්න ඔයා කරපු වැඩි අනේ අයියෝ ආවද කේ ගන්නද අනේ අයියෝ පව් මෙයා ඇනිට කියලා මිටින් ගාගෙන ඉන්නේ ඇඟිල්ලටනේ මගේ ඇඟිල්ල මට පරිදි දෙනවා ඇඟිල්ල තැලිලා නේද අලුත්දලා බයි වෙන්න එපා මම ඔයා දොස්තර මහත්තයා ළඟට ගෙන යන්න මන්ද දැන් ඉතින් යාලා කීයට ඉද දන්නේ නැහැ එයාලා ආවට පස්සේම අපි කාණිවල් එක පටන් ගනිමු එහෙම හොඳයි නේද අරේ සුද්ද ඉන්නක ඉන්න පාඩම උගන්නන්න මම පොරේ නම් ඕනෙටත් වැඩිය ඔයා මොකද මෙතන කරන්නේ මම කොච්චර වැඩ කිව්වද වැඩ මොනවද මං හිතුවනේ මල් පෝච්චිය දෙන කහත්තල කියන්න ඔය මොකද කියන්නේ හොඳ අදහසක් නේ ආ නියමෙට තියෙවි ආ කලු සුද්දා මම ඔයාව කොච්චර නම් කිව්වද යමු ඉක්මනට තල්ලු කරන්න එපා ආ ඩිලි ඔයා මොකද මේ ජටාව බඳගෙන කරන්නේ මමද මට පුළුවන් අතීතය සහ අනාගතය දකින්න ඔයාට කැමති දේක් දැනගන්න පුළුවන් ඒ කියන්නේ ඔයා ශාස්ත්‍ර හරි මට පුළුවන් ශාස්ත්‍ර කියන්න අන්තිනම් බලන්න දැන් මොකද කියන්නේ දැන හරි අහන්නකෝ සුත්තා අපි දැන් කාණිවල් එකක් පටන් ගන්න ඉස්සර වෙලා මම පුරුදු වෙන එක හොඳයි නේද ඔයා අහගෙන ඉන්න අන්තිමට ඉතාලම පැහැදිලිව පේනවා ඔබේ නම සුත්තා නේද ඒක වා දන්නවනේ මට මේ අන්තිමේ පේන දේවල් තමයි මං කියන්නේ ඇත්තද මට පුළුවන් මේ පළිගුමැනික දිහා බලගෙන අවුරුදු 20කට ඉස්සරුණු දේවල් කියන්න ඔයා කැමතිද කියන්නකෝ දැන් පේනවා වංශාධිපති සුද්ධ වංශයේ අගරජ ඊළඟට මහා බල සම්පන්න සුද්ධා තවත් පේනවා ඔබේ අත්තා මුත්තා සුද්ධ පරම්පරාවේ ඉතා කරුණාවන්ත රජ කෙනෙක් අන්න හරි පළිගුමැනිකේ හරියටම හරි මං ගැන කියපු දේවල් නම් හරියටම කියවුනා වාර බැරි නේද පළිගුමැනිකෙන් දැනගන්න මගේ අනාගතේ කොහොමයිද කියලා ටිකිරි උත්සාහ කළා බලන්න ඔබේ තත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා ජය ශ්‍රී උතුමාණනි උතුමාණනි තේරුණානේ අහගෙන ඉන්න ඕ දැනියා හිතාගෙන තියා රජ කෙනෙක් කියලා ආ සුද්දා ඔයා මගේ හොඳ යාළුවනේ ඔය නිරිටකකට දෙන්නකෝ මොකක් කිව්වා හොඳ යාළුවා මට වැඳලා කතා කරනවා දේවයන් වහන්සේ කියලා තේරුණාද කමක් නැහැ මේ ඇනටිය කොහොම හරි තද කරන්නත් එපාය කෙනෙකුට ගෞරව කරලා කතා කරන්න දේවයන් වහන්සේ මොලේ හොඳ නැද්ද කොහෙද මට හිතෙනවා වෙලාවකට එයාගේ ඔළුවේ තියෙන ඇන ටිකත් මේකෙම තද කළා දැම්මොත් හොඳයි කියලා දේවයන් වහන්සේ සුදෙන්ද රහ බලන්න ටිකක් දෙන්නම් අපේ පසාජන් රජවරු කවද්ද උයන ගාම්ම රස රැල්ලුවේ ඒක තේරුම් ගත්තොත් හොඳයි
මොකද්දේ පාරා එගමන රජ වෙලාද අන්න හරි මට කතා කරන්නේ දේවයන් වහන්සේ කියලා රජ වෙන්නේ මොන හේකටද කිව්වත් වගේ රජ වෙන්නේ මොකටද මට මතක් වුණේ නෑනේ ඔයාලා මොකද කරන්නේ සුද්ද කියනවා දැන් යා රජ කෙනෙක්ලු ඒත් එයා දන්නේ නෑ මොන හේකට රජකම ලැබුණද කියලා මේ මාස් මිලෝ සසද බලන්න රජ කෙනෙක් ආසාවනේ කමක් නෑ ඔය මොන වට හරි බැරේ ඕගොල්ලන් කට්ටිය මෙහෙද ඕ මිරිගොරාම වැඩනම් දැන් ඉවරෙන්නත් ළඟයි ඉවර වුණාම කානිවල් එක අපේ සුද්ද රජතුමාට කියලා විවෘත කළොත් හොඳයි කියලා මට හිතෙනවා ඒක හරි නෑනි කලු අපි සිංගි තිනකන් ඉනිම විවෘත කරන්න දේවියන් වහන්සේ අපි ප්‍රමාද කළ යුතු නැහැ ඔබ වහන්සේ විවෘත කළා කිව්වම සිංගි ගොඩක් සතුටු වෙයි ඒ කතාවත් හරි එහෙනම් විවෘත කරන්න යමු ඒ කලුවා මොකද අදත් අරයට උලක් කටවන්නද හදන්නේ උල එහෙම එකක් නෑ අර ශාස්ත්‍රකාරය ටිකිරි පලිගුමනික දිහා බලාගෙන කියපු ශාස්ත්‍රේනේ ඔය ටිකිරි ශාස්ත්‍ර තියනවද ඉන්නකෝ ටිකක් මම තේරුම් ගන්න දෙන්න ජයවා 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 සුද්දරජන් වහන්සේ ජයවා හරි පළමු අංගය ආරම්භ වෙනවා සුද්ද අනේ රජතුමා මේක දිගේ ඉහළට ගිහින් අර පේන සාස් පාන අල්ලන්න ඔන්න එහෙනම් 1යි 2යි 3යි මිරිගුරාම වැඩ කරනවා මෙයාට දැන් ඉවසILLක් නෑ මේක නැගලා යන්න නේද හරි වැඩේනේ උනේ සිංගිති මිරිගුරාම උඹට සුද්දව ඇදගෙන වැටුණා මේක නවත්ත ගන්න තමාරුයි අනන්නේ නවතුණා හරි දැන් නවතිනවා අනේ ඕකවත් තේරෙන්නේ නැද්ද අර බොත්ත මෙබන්නනේ තියන්නේ දැන් මිතුගේ ඇඟිල්ලත් සනීපයි සතුටුයිනේ අපේ කානිවලක විවෘත කරනකොට ඒක රජතුමා හැටියට සුද්දව පත් කරගමු එයා තමයි අපේ කානිවල රජු මිරිගොරන්නේ ගියාට කමක් නෑ හැබැයි ටිකක් හිමින් හොඳේ බලනකොට පණිගුවින් කියපු ශාස්ත්‍රෙත් පෙරදුනේ නෑ නේද අනුරධර්මසේන මාමා ජයන්ත රත්නායක මාමා තේමා ගීතේ ගායනා කළ දයන් එල්ලම් පිටිය නන්ද එඩ්වඩ් ජයකොඩි මාමා ගායනා සාය දෙන්නේ සයනාරා විමලසේකර අක්කා ජයමිණි අමන්දා පීරිස් අක්කා මනකා තාර්කී අක්කා සින්දුමා පෙරේරා අක්කා අපිට සහය වෙන්නේ එච් චර්චිල් මාමා වජිර කුමාරි අක්කා ආනන්දයා මේ කතාව කියන්නේ හනකවි පරීක්ෂණයේ